මේ අර මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ ඒ ආරක්ෂාව පිළිබඳ එතන විවාදයක් යන වෙලාවේ පොදු විපක්ෂයේ ඒ මන්ත්‍රීවරු කණ්ඩායම මේ පාර්ලිමේන්තුවේ විශාල විදිහට කෑ ගහන්න පටන් ගත්තා. එවලෙම ඒ වගේම එතන පහර දීමක් ඇති වුණා. එතකොට අපේ මන්ත්‍රීවරුන්ට පහර දෙනවා අපි බේරන්න යනකොට පියල් නිශාන්ත මන්ත්‍රීතුමයි ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමා අපිට පහර දුන්නා. ඒකයි වෙන්නේ. ඉතින් අද ප්‍රජාතන්ත්‍රවාදය කියන එක පාර්ලිමේන්තුවේ නැති වෙලා තිනවා. අපි මේ යහපාලනයක් ගෙනාවේ මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. මොකද අපිට වනේ සෑම දිනකටම මේ සාමයෙන් ජීවත් වෙන්න පාර්ලිමේන්තුව තුලත් මේ පවගිය කාල සීමාවෙ වාගේ මැර කණ්ඩායම් ඉන්නවා. තාමත් ඒවා ඒ බලවේගයන් යටින් දුවනවා. ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. ඉතින් සම්පූර්ණ වැරද්ද අපි කියන්නේ මේක පොදු විපක්ෂයේ එතන විපක්ෂින මන්ත්‍රීවරුන්ගේ. මොකද මේ එතන පාර්ලිමේන්තු විනයක් කියන එක කිසිම විනයක් නැහැ. මන්ත්‍රීවරයෙක් හැසිරෙන්න ඕන ක්‍රමයට නෙමෙයි මන්ත්‍රීවරු හැසිරෙන්නේ. ඊළඟට තාමත් හිතන්නේ මේ මැර පාලනේ මැර ක්‍රමයට මේ ඒ විදිහට කටයුතු කරන්න පුළුවන් කියලා. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන එයා කිසිම දෙයක් දෙනෙක් දන්නේ නැහැ. මට පහර දීමක් සිදුනා මගේ මුහුණටයි මේ අතටයි මේ එක පැත්තකට මේ පැත්තේ මම ඇහැට ඉතින් ඔළුවටයි. ඉතින් ඔළුවේ සීරීම සහ මේ ඇහැ වටේට ඉදිමිලා තියෙනවා. ඒ වගේම මේ ඇහැ ඇතුළෙත් එළියෙත් තුවාල තියෙනවා. නෙගිය මැදට මේ රණ්ඩුවක් ඇති වෙනකොට එතන මේ කතා බහක් කරලා රණ්ඩු වෙනකොට ඒක බේරන්න ගිය වෙලාවේ තමයි මේ දේ සිදු වුණේ. එතන ඔක්කොම මන්ත්‍රීවරු විපක්ෂේ මේ ආණ්ඩු පක්ෂේ ඔක්කොම එතන හිටියා. එතන ඒ වුණ ප්‍රශ්නේ निराකරණය කරන්න ගිය වෙලාවේ තමයි සිදු වුණේ. මේ කියන්නේ එතන කතා බහ මේ වෙලා කතා බහ ගියා කියන්නේ සෑහෙන විදිහට ඒ අය කෑ ගැහුවා. කෑ ගහනකොට කෑ ගහගෙන මේ පහර දෙන්න එය ලැහැත් වුණා. එතකොට අපේ මන්ත්‍රීවරුන්ට මැදට පැටලලා මේ බේරන්න යනකොට තමයි ඒ දේ සිදු වුණේ. අපි ආණ්ඩු පක්ෂයෙන් ඉඳගෙන අපි මේ යහපාලනයක් ඇති කරේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරලා සෑම දිනාටම හොඳට ඒක සමානව ජීවත් වෙන්න පුළුවන් ක්‍රමවේදයක් ගන්න. ඒ වගේම විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුල අද ඒ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්න මේ විපක්ෂයේ කටයුතු කරනවා. ඉතින් ඒක වැරදි. ඊළඟ මන්ත්‍රීවරු හැසිරෙන්න ඕන ක්‍රමයට නෙමෙයි හැසිරෙන්නේ. ඒකයි ඊළඟට විනයක් කියන එක මේ පාර්ලිමේන්තුවේ තියෙන කොයි විදිහට විනයානුකූලව මහජන නියෝජිතව හැසිරෙන්න ඕනේ කියලා. ඒ වුණාට ඒ කට්ටියගේ කතාවෙන් එහෙම නැත්නම් ක්‍රියාවෙන් ඒ විදිහට හැසිරෙන්නේ නැහැ. ඒකයි අපිට කියන්නේ. ඒක අපි හිලා දකින්නවා. ඇත්තටම කනගාටුයි අද පාර්ලිමේන්තුවේ වෙච්ච සිද්ධිය ගැන. මේ ඒකාබද්ධ විපක්ෂය කියන මන්ත්‍රීවරුන්ගේ හැසිරීම නම් ඇත්තම හෙලා දකිනවා මේ අවස්ථාවේදී. පාර්ලිමේන්තුව කියන්නේ උත්තරීතර සභාවක්. සෑම දිනකටම ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා. ඕන කෙනෙක්ට නැගිටලා තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න. ඒත් අද මේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමාගේ කතාවේදී ඇති වුණ තත්ත්වය ගැනත් එයින් පස්සේ අපේ මන්ත්‍රීවරුන්ට ඉතාමත් පහත් මට්ටමේ ප්‍රහාර එල්ල කළා. අද අපේ සන්දිත් සමරසිංහ මන්ත්‍රීතුමාත් අද මේ රෝහල්ගත වෙලා තියෙනවා. එතුමාගේ මූණ හරහා හැමතැනම තුවාල වෙලා තියෙනවා. ඉතින් ඇත්තෙන්ම මේක මේගොල්ලන් ආණ්ඩු ඉන්න කාලේ චණ්ඩියන් හැටියට හැසිරුණා. දැන් විපක්ෂ ඉඳගෙන චණ්ඩිකම් පෙන්වනවා. මේ ගැන ඇත්තෙන්ම මං හිතන්නේ කතානායකතුමා දැඩි යම් කිසි තීරණයක් ගන්න වෙනවා මේ කට්ටියගේ හැසිරීම ගැන. මේක රටටත් හොඳ නැහැ, පාර්ලිමේන්තුවටත් හොඳ නැහැ. ඉතින් ඇත්තෙන්ම කනගාටුයි. ඒ කරපු ක්‍රියාව ඇත්තටම හෙලා දකිනවා. ඒක පැහැදිලි. අපි ඔක්කොම එතන හිටියා. මමත් එතන පාර්ලිමේන්තේ හිටියා මේ සිද්ධිය වෙනකොට. ඉතින් ඇත්තෙන්ම එහෙම වැඩක් වුණා නම් එහෙනම් ඒගොල්ලන්ගේ මන්ත්‍රීවරයෙක් ඉන්නෝනේ. ඇත්තෙන්ම අපේ මේ රජයේ මන්ත්‍රීවරයෙක් තමයි දැන් රෝහල්ගත වෙලා තියෙන්නේ. ඇත්තෙන්ම අපි සිද්ධියක් දැක්කා. අපි දැක්කා මේ ඒකාබද්ධ විපක්ෂය කියන මේ මන්ත්‍රීවරු ටික ඔක්කොම මේ අපේ සන්දිත් සමරසිංහ මන්ත්‍රීතුමාව වට කරගෙන පහර දීලා වැටුණහම පාගල චප්ප කළා. ඇත්තම මෙහෙමද ඉතින් ඇත්තම මේ පාර්ලිමේන්තුව හැසිරෙන්නේ. ඉතින් ඒ ගැන
ඒගැන විපක්ෂනායකතුමා හොඳ මේ තදින් තීරණයක් ගන්න වෙනවා. නායකයේ තුමාගේ ප්‍රතිචාරය කලින් යහපාලන ආණ්ඩුව හැටියට ඔබතුමාගේ ආණ්ඩුවෙන් මේකේ මොනවගේ තීරණයක්ද මේක ගන්න? නෑ යම්කිසි තීරණයක් ගන්න වෙනවා මොකක් හරි මේ පාර්ලිමේන්තුව යම්කිසි විනයක් තියෙනවනේ. කොහොමරත් දැන් මේක දැන් පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී ඕනෙක් කෙනෙක්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. දැන් ඒකාබද්ධ විපක්ෂයේ කියන මන්ත්‍රීවරුන් තමන් මේ මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව ගැන ඒගොල්ලන්ගේ මේ අදහස් ප්‍රකාශ කරනවා. ඒ වගේම අපේ අගමැතිතුමත් එතුමාගේ අදහස් ප්‍රකාශ කරනවා. ඒ වගේ හැම මන්ත්‍රීවරිට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේක මැතිතුමාටත් අපිටත් සෑම දිනෙකටම තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා. ඉතින් ඒකට මේ හරස් කළා පහර දීලා මේ අපේ මන්ත්‍රීවරු අපහසුතාවය දාන එක ඇත්තෙන්ම මේක ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි හානියක්. ඒගොල්ලන්ට ඇත්තටම චෝදනා කරන්න බෑනේ. මෙතන මන්ත්‍රීවරු කීප දෙනෙක් තුවාල වෙලා තියෙනවා. අපේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කීප දෙනෙක් තුවාල වෙලා යහපාලන මන්ත්‍රීවරු තුවාල වෙලා තියෙනවා. අපි දැක්ක සිද්ධිය හැටම දැක්ක සිද්ධිය. ඉතින් ඒගොල්ලන්ට එහෙම චෝදනා කරන්න බෑ ඇත්තෙන්. මං හිතන්නේ ඒකේ පාර්ලිමේන්තුවේ වීඩියෝ ගත කරලා ඇත්තේ මොකද්ද ඇත්තටම මොකද්ද උනේ කියලා සිද්ධිය මොකද්ද වෙලා තින්නේ කියලා. මේ මන්ත්‍රීවරු කීප දෙනෙක් තමයි පහර දීලා තියෙන්නේ. කොහොමරත් සන්දිත් සමරසිංහ මන්ත්‍රීතුමාගේ තත්ත්වයක් මං හිතන්නේ තාමත් අවාසනාවන්ත තත්ත්වයක් එතුමාටත් උදා වෙලා තියෙන්නේ. එතුමා වැටෙනකොට මේ විපක්ෂයේ කියන මන්ත්‍රීවරු කීප දෙනෙක් ඇවිල්ලා එතුමාව පාගල චප්ප කළා තමයි. ඒත් ඇත්තම ඒක මේ මන්ත්‍රීවරු හැටියට පත් වෙන මිනිස්සුන්ද මේ වගේ කරන්න කියලා ප්‍රශ්න කරන්න ඕනේ.